හෙට උදේ පාර්ලිමේන්තුවේ රැස. ඒක සාමාන්‍ය රැස්වීමක් නෙවෙයි. කැලින් බේබිස් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මාළුවේ බ්‍රෑන්ඩ් නිව් ආසනහතේ SUV රථය DFSK Glowy Eye Auto. මොකක් සඳහාද ජූනි 26 වෙනිදා පැරිසියේ අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තුව තුල කිරීම සඳහා. දැන් අරුම පුදුම දේ තමයි මේ අත්සන් කරපු ලියවිලි. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙනම් හෙට මොනවද අපි විවාදයට භාජනය කරන්නේ? හෙට පාර්ලිමේන්තුව රැස් වෙනකොට 225ම එන්නේ මේ ගැන කිසිම විදිය දැනුවත් නැති. එතකොට මොකද්ද මේ කරන්නේ? දවන්ත ප්‍රෝඩා වංශා සරල භාෂාවෙන් කියනවා නම් අපේ රටේ ජනතාව ඇන්දීමට දරන පිළිකුල් සහගත උත්සාහය. මේක ගැට ගැහිලා තියනවා ජනාධිපතිවරණය සමග. වැල් පාර්ලිමේන්තු ගොඩ වුණේ ශ්‍රී ලංකා ජනතාව නෙමෙයි ලක්මාතාව නෙමෙයි. මේකෙන් ගොඩ එන්න උත්සාහ දරන්නේ එක පුද්ගලයෙක් වර්තමාන ජනාධිපතිවරයා. කිසි සැකයක් නැහැ මට දැන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ ලංකාවේ වඩාම පිංකම කරගත්තු කෙනා. 2,20,00,000 පෙට්‍රල් ඩීසල් බූම්දල් නැතුව කන්න නැතුව ගෑස් නැතුව දුප්පිදිනකොට සුවහසක් ජනතාව සුවපත් කරපු නායකයාගේ නම රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට මතක් කරන්න. රනිල් අපේක්ෂකය කරලා කාගේ ඡන්දෙන්ද ජනාධිපති වෙන්නේ? මේ රටේ ජනතාවගේ ඡන්දෙන් නම් රනිල්ට මෙදාසරේ ජනාධිපති වෙන්න බෑ. එනිසා පෙරදිච්ච රනිල් නැවත වතාවක් පරදින්න තමයි මේ හදන්නේ 30 වෙනි සැරේට. දරුවෙක් නොයදු මවකට දරුවෙක් වැදීමේ වේදනාව දැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ මම අම්බකෙටෙන් ඕන නිසා. ඒ නිසා මේකදී විඳ දුෂ්කර ක්‍රියාව දන්නේ එයා බැඳුර අය පමණයි. සුබ පණිවිඩයක් ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශයක් කළා. විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කරනවානේ උන්ගේ වචනයෙන් කියනනම් මේක මහා කජ්ජක්. ඒ කජ්ජ ඉක්මනින් විකමින් මේ ප්‍රශ්නෙට කජු කනවා වගේ විසඳුවක් දෙන්න තිබුණා. ඒ නිසා ආටාරි කෙනෙක්ට ජනසතු කළ නොහැකි මෝඩකමක් තිබෙනවා නම් ඒකට කරන්න දෙයක්. එයාගේ වැල් පාලම නම් ඉවර වෙන වැල් පාලමක් නෙමෙයි තියෙන්නේ. ඒක දැන් අවුරුදු 1,30 දැන් ළමයා උස්සගෙන ඉන්නේ. දැන් වැල් පාලමේ දැන් ටයිටැනික් නැවට ඇවිල්ලා. දැන් අලුත් කතාව. ওই ටයිටැනික් නැවම තමයි අරන් ආවට ওই නැවේ ආපුන් ටික තමයි නැව හිල් කරේ. අපි නෙමෙයි. ඒගොල්ලෝ තමයි නැව හිල් කරලා නැව ගිල්ලන්න හැදුවේ. දැන් ඔබතුමාත් එක්ක ওই ඉන්න කණ්ඩායම. එයාගේ ප්‍රවර්තන වැඩසටහනට මාතර දීපා. මහින්දානන්ද නම් ඉතියා සංග්ලාස් එකක් දාගෙන හැංගිලා වගේ හිටියේ. රනිල් වික්‍රමසිංහව හිරේ දානකන් නිඳයන් නැහැ කියලා කිව්ව හින්දාත් දැන් නැහැ සංග්ලාස් එකක් දාගෙන එතන ආන්සියලා හිටියා හොඳට. දැන් ඒ ටයිටනේ නැවේ ඉඳගෙන විනාශ කරපු කට්ටිය ඔක්කොම හිටියේ ඒ වේදිකාවේ තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කියන්න තිබුණේ මේ හැරිලා. මේ උඹලා තමයි මේක කෑවේ කියලා ඒගුන්ට කියන්නේ. ඒගොල්ලන්ට කියන්න තිබුණේ. පිල්ලෑන් එකතු වෙලා තියෙන රනිල් වික්‍රමසිංහත් එක්ක. එයාට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විශාල චෝදනාවක් කරා. දළදා මාලිගාවට ගහලා විශාල චෝදනාවක්ලත් කරුණම්මානුත් ඉන්නේ දැන් රනිල් වික්‍රමසිංහද. යානේ ගිහින් එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල කාර්යාලය විරුද්ධ කරන්නේ. ඒතර පේනවනේ කොයි තරම් දේශපාලනිකව බංකොලොත් වෙච්ච ටීම් එක තමයි අද වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්නේ. ඒ ටීම් එකත් එක්ක ගිහිල්ලා එකතු වෙන්න තරම් මුලේ කලඳක්වත් ඔය හිතනවාද අපේ ඉන්න අයට නැහැයි කියලා.